තමන්ගේම නිවසක් තනා ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමට සහාය දැක්වීම සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට එවන මුදල් ප්‍රමාණය මත පදනම්ව සහන ක්‍රමවේදයකට ණය ලබා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කිරීම විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික ජනබලවේගය ලෙස ඉදිරිපත් කරන වැඩපිළිවෙල විදේශගත ශ්‍රී ලාංකිකයන් හට තමන් සිටින විදේශ රටෙහි සිට ශ්‍රී ලංකාවේ පවත්වන මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසන ක්‍රමවේදයක් සකස් කිරීම ආරම්භයේදී මෙය ජනාධිපතිවරණ මහ මැතිවරණය හා ජනමත විචාරණවලදී ක්‍රියාත්මක කළ හැකි පරිදි සකස් කරනු ඇත විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම විවිධ රටවල්හි දැනට ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ අරමුදල් වලින් විදේශගත ශ්‍රී ලාංකික රැකියා නියුක්තිකයන් වෙත ලැබිය යුතු ගෙවීම් ඔවුන් අදාළ රටින් රැකියා ගෙවසුම් අවසන් කොට නැවත පැමිණෙන විටදී ලබා ගැනීමට අදාළව පවතින ගැටලු සහ නීතිමය බාධා ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික මැදිහත් වීම සිදු කිරීම ශ්‍රී ලංකිකයන් රැකියාවල නියුතු සමහර රටවල් තුලදී සමාන සේවයට සමාන වැටුප් ශ්‍රී ලාංකිකයන් හට නොලැබෙන අවස්ථා හඳුනාගෙන ඒවායේ ක්‍රියාත්මක වන අවම වැටුප් සේවාවන් ඉහළ නැන්වීම සඳහා කළ හැකි රාජතාන්ත්‍රික මැදිහත් වීම සිදු කිරීම විදේශගත ශ්‍රී ලාංකිකයන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට එවන විදේශ මුදල් ප්‍රමාණය මත පදනම්ව තීරුබදු සහිත පහසුකම් ලබා දීමේ ක්‍රමවේදය පුළුල් කිරීම විද්‍යාත්මකව සැලසුම් කළ අමාත්‍යංශ 25ක් ඇති කිරීමේ වැඩපිළිවෙල යටතේ විදේශ රැකියා නියුක්ති කාර්යංශය ස්ථාවරව විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් බවට පත් කිරීම විදේශ රැකියාවකට අයදුම් කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා විවිධ රටවල්වල පවතින රැකියා අවස්ථා සඳහා සැපිරිය යුතු සුදුසුකම් අපේක්ෂිත වැටුප් අදාළ රටෙහි ජීවන වේදම් තත්ත්වයන් ආදී තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි පරිදි යාවත් කාලීන වන තම මව්බසින් පරිශීලනය කළ හැකි හා තොරතුරු විමසීම් සිදු කළ හැකි වෙබ් අඩවී අදාළ රටෙහි තානාපති කාර්යාල හා විදේශ රැකියා නියුක්ති කාර්යංශය මගින් පවත්වාගෙන යාම රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමාණවත් මාර්ගෝපදේශනීය පුහුණුව නෛතික ප්‍රතිපාදන පිළිබඳ දැනුම ආදිය ලබා දීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා අදාළ ආයතන විධිමත් ලෙස මැදිහත් කර ගැනීම සහ එම ආයතනවල දැනට පවතින ඒකී කාර්යයන් කිරීමට ඇති ප්‍රායෝගික බාධාවන් ඉවත්කොට නිසි ක්‍රමවේද සකස් කිරීම රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පවතින රක්ෂණ ක්‍රම පිළිබඳ යලි සමාලෝචනයක් සිදුකොට වැඩි ප්‍රතිලාභ සහිත රක්ෂණ ආවරණයක් ලබා දීම රජයේ ලියාපදිංචි නීත්‍යානුකූල විදේශ රැකියා ඒජන්සිවල කටයුතු නියාමනය කිරීම සහ නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ඒජන්සි පාත්වාගෙන යාම නැවැත්වීමටත් එවැනි ඒජන්සි මගින් සිදු කරන සියලු අසාධාරණකම් හා අකටයුතුකම් විමර්ශනය කිරීමටත් නීතිමය පියවර ගැනීමටත් කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සිදුවන සියලු ආකාරයේ අකටයුතුකම් හා අපයෝජනයන් පිළිබඳව දුක් ගැනවිලි සහ පැමිණිලි පිළිබඳ ක්‍රියාත්මක වීමට දැනට ස්ථාපිත කොට ඇති ක්‍රමවේදයන් පුළුල් කිරීම හා වඩා කාර්යක්ෂම සේවාවක් සැපීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම හා නවීන පහසුකම් ලබා දීම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සිදුවන සියලු ආකාරයේ අකටයුතුකම් හා අපයෝජනයන් පිළිබඳව හා ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන විධිමත් ස්වේච්ඡා සංවිධානවල කටයුතු දිරිමත් කිරීම සුදුසුකම් සපුරන පුද්ගලයන් දිත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා දිරිමත් කිරීම සහ දැනට පවතින අධික අය කිරීම් වෙනුවට සාධාරණ මුදල් ගෙවා ඒවා ලබා ගැනීමට පහසුකම් ඇති කිරීම එසේම ශ්‍රී ලාංකිකයන් විදේශගතව සිටින විටදී ඔවුන්ට ලැබෙන දරුවන් සඳහා ඉල්ලුම් කරන අවස්ථාවන්හි ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දීම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් හට අදාළ රටවල්වලදී අධ්‍යාපනය ලැබුවද ඉල්ලුම් කරන ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව තුල ගැළපෙන පාසලක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දීම සහ සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සපුරන විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් දැනට මුදල් අය කරන ක්‍රමවේද නවතා නොමිලේ රාජ්‍ය සරසවි තුලට ඇතුළත් කර ගැනීම
විදේශගත ශ්‍රී ලාංකිකයන් බහුතරයකට පවතින දැඩි අවශ්‍යතාවයක් වන තමන්ගේම නිවසක් තනා ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමට සහාය දක්වීම සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට එවන මුදල් ප්‍රමාණය මත පදනම්ව සහන ක්‍රමවේදයකට ණය ලබා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කිරීම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කරන ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ ආයතන මගින් ලබා ගැනීමට දැනට පවතින දැඩි දුෂ්කරතා අවම කොට ඔවුන් සිටින රට තුල සිටම අයදුම් කොට ලිපි ලේඛන ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික හා පරිපාලන ක්‍රමවේද හඳුන්වා දීම විදේශගත ශ්‍රී ලාංකිකයන් අතරින් කැපවීම සහ හැකියාව ඇති අයව ඔවුන් ජීවත් වන රටවල් තුලම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට පත් කිරීම තුලින් රට තුල ඒ ඒ රටවල් තුල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සමාජ දේශපාලන හා ආර්ථික ශක්තිය වැඩිවීම මෙන්ම ශ්‍රී ලංකාවට ලැබී හැකි ආර්ථික ප්‍රතිලාභද වැඩි වෙන බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශය තුල හා තෝරාගත් තානාපති කාර්යාල තුල ව්‍යවසායකත්ව ප්‍රවර්ධන ඒකක entrepreneur promotion unit පිහිටුවීම රට තුල ආර්ථික තත්ත්වයේ වර්ධනයත් සමග මේ සඳහා වන අරමුදලක්ද ස්ථාපනය කරනු ඇත අවශ්‍යතාවය හඳුනාගත් රටවල් තුල ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ශාඛා ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීම විදේශ රටවල් වල පිහිටුවා ඇති තානාපති කාර්යාල මගින් එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට කාර්යක්ෂමව සුහදශීලී හා ජනතා හිතවාදී සේවාවක් සැපීමට අවශ්‍ය පියවර ගැනීම හා ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණය හා පුහුණුව තානාපති කාර්යාල වෙත ලබා දීම ඒ රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යාවත් කාලීන තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීම සේවාවන් ගුණාත්මකව හා කාර්යක්ෂමව ලබා දීම සඳහා තානාපති කාර්යාල ඩිජිටල්කරණය කිරීම විදෙස් ගමන් බලපත්‍ර අලුත් කිරීම වෙනස් කිරීම හා නැති වූ ගමන් බලපත්‍ර වෙනුවට හදිසි ගමන් බලපත්‍ර කාර්යක්ෂමව නිකුත් කිරීම උපත් සහ පුරවැසි භාවයේ පිළිබඳ සහතික විවාහ සහතික මරණ සහතික ආදී ලේඛන ඩිජිටල් කරණය යටතේම දත්ත පද්ධතියක නඩත්තු කිරීම සහ ඉල්ලුම් කරන අවස්ථාවන්හි අදාළ ලේඛනවල සහතික පිටපත් ප්‍රමාදිකින් තොරව අධික ගාස්තු රහිතව නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම තානාපති කාර්යාලවල විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවා සපයන අංශ නිවාඩු දිනවලදී විවෘතව තැබීම වෘත්තීය විශිෂ්ටත්වය හා යහපත් අතීත කල්ක්‍රියාවක් සහිත පුද්ගලින් තානාපතිවරු ලෙස පත්කිරීම හා යෝග්‍යතා ඇගීමේ ක්‍රමවේදයක් මත පදනම්ව වෘත්තීය විශිෂ්ටත්වය ඉහළ ආචාර ධාර්මික පැවැත්ම හා රාජතාන්ත්‍රික අභිමතයක් සහිත නිලධාරීන් රාජ්‍ය දූත සේවයට පත්කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය දූත සේවය දේශපාලනික බලපෑම් වලින් නිදහස් කිරීම සහ සීලපත් වීම යෝග්‍යතා පදනමක් මත සුදු කිරීම සුදුසුකම් රහිත පරාජිතපත් දේශපාලඥයන් හා විශ්‍රාමලත් නිලධාරීන් තෘප්තිමත් කිරීම සඳහා පත්කිරීම සිදු නොකිරීම වයස අවුරුදු 70 සම්පූර්ණ කළ පුද්ගලයන් තානාපතිවරු ලෙස පත් නොකිරීම අමාත්‍යවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඥාතිත්වයන් මත පදනම්ව පුද්ගලයන් රාජ්‍ය දූත සේවයේ තානාපති නොවන තනතුරු සඳහා හෝ පත් නොකිරීම සෑම තානාපති කාර්යාලයක් විසින්ම ආර්ථිකය සංචාරක කර්මාන්තය විදේශ රැකියා රාජ්‍යතාන්ත්‍රික සහය ලබා ගැනීම යන අංශවලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්කර ගන්නා ජයග්‍රහණ හා ඒ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සලසන සේවාව පිළිබඳ අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීම තානාපති කාර්යාලවලට සේවය සඳහා අදාළ රටේ නීතිය හා භාෂාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත නිලධාරීන් යෙදවීම ආර්ථිකමය වශයෙන් දියුණු වන රටවල් පිළිබඳ අවධානය යොමු කිරීම හා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමට වැදගත් විය හැකි රටවල් හඳුනාගෙන ඒවායේ තානාපති කාර්යාල පිහිටුවීම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කොන්සුල අවශ්‍යතා මත ඔවුන්ගේ සුබ සාධනය සඳහා කාර්යක්ෂම සහ ජනතා හිතවාදී සේවාවක් අඛණ්ඩව ලබා දීම සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ඉලක්ක ජයග්‍රහණය කිරීමේ අරමුණට විදේශගත ශ්‍රී ලාංකිකයන් නිසි පරිදි හා ක්‍රමවත්ව සෑම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ම ඒකී තානාපති කාර්යාලයේ හා එම රටේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සිළු පාර්ශ්වවල නියෝජනය සහිතව ශ්‍රී ලංකා සභාවක් Assembly of Sri Lanka පිහිටුවීම